SL Banking YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයා කොහොමද ඔයාගේ බැංක account එකේ තියෙන සල්ලි ඔයාගේ ATM කාඩ් එක හරහා නිවැරදිව සුරක්ෂිතව එළියට ගන්න කියන කාරණාව ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරන්න ඕනේ මේ YouTube channel එකෙන් ඔයාලා බලා ගන්න හම්බෙන්නේ ඔයාට එදිනදා ජීවිතයේදී වැදගත් වෙන බැංකින් සම්බන්ධ වීඩියෝස් විතරයි. ඉතින් ඒක හින්දා channel එක subscribe කරලා තියාගන්න ඊළඟට දාන වීඩියෝ එකට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යන් අපි අපේ වීඩියෝ එකට. ATM කාඩ් එකක් පාවිච්චි කරන්න කලින් ඔයා දැනගන්න ඕන කාරණාව තමයි ඔයා මොන පැත්තටද ATM කාඩ් එක ATM machine එකට ඇතුල් කරන්න කියන එක ගැන. ඉතින් මම උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ඔයා කාඩ් එක ATM machine එක ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ විදිහට කාඩ් එක ඇතුළත් කරාට පස්සේ වාගේ කාඩ් එක ඔටෝමැටිකලිම ATM machine එක ඇතුළට යනවා. ඊට පස්සේ පෙන්වන පළවෙනි ප්‍රශ්නේ තමයි මාධ්‍යයක් තෝරන්න කියන එක. ඉතින් මෙතන ඉන්නවට කැමති මාධ්‍යයක් තෝරගන්න පුළුවන්. ඔයා සිංහල කෙනෙක් නම් සිංහල මාධ්‍යය, එහෙම නැත්නම් ඉංග්‍රීසි, තමිල් මේ කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා මේ ගනුදෙනු සඳහා රිසිට් පතක් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මේකත් ඔයාට කැමති නම් ඔව් කර හැකියි, එහෙම නැත්නම් නැහැ කර හැකියි. හැබැයි සමහර ATM machine වල මේක නැහැ කරලා මෙතනින් ඉස්සරහට යන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒක හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේක ඔව් කරන්න මේ සඳහා ඔයාගෙන් කිසිම charging මුදලක් අය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කියන්නේ අවශ්‍ය ගනුදෙනු තෝරන්න කියලා. මෙතනින් ඔයා කරන්න ඕනේ බැංකු වෙනත් සේවාවන් කියන එක ටච් කරන එක. ගොඩක් දෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි එයා මේ ATM machine එකේ ටච් කරනවද එහෙම නැත්නම් බටන් එකක් ක්ලික් කරනවද කියන එක ගැන. ඉතින් සමහර විට ඔයා යන ATM machine එක ටච් ස්ක්‍රීන් එකක් නැති ATM machine එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ටච් කරලා ඔයාගේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයා කරන්න ඕනේ ඒ අදාළ කාරණාව කෙලින් තියෙන බටන් එක තමයි ඔයා ටච් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තමයි අපි අපේ ATM කාඩ් එකේ තියෙන රහස් සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඔයා ඇතුළත් කරලා තියෙන ATM කාඩ් එක වෙනත් ATM machine එක කාඩ් එක ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා People's Bank එකේ කාඩ් එකක් BOC ATM machine එකට ඇතුළත් කරලා තියෙනවා නම් මෙතන උඩින් පෙන්නන වෙනත් බැංකු එක කාඩ් එකක් කියන එක ටච් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා BOC කාඩ් එකක් BOC ATM machine එකටම දාලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අංක 4 ගහපු ගමන්ම එතනින් එහාට ඔටෝමැටික්ලිම ඒ බටන් එක ටච් වෙනවා. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ලොකු මෙනු එකක්. මෙතන තියෙනවා මුදල් ගැනීම, ශේෂය විමසීම මේ වගේ ගොඩක් විස්තර. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මුදල් ගැනීම නිසා ඊට අදාළ බටන් එක මම මේ වෙලාවදී ටච් කරනවා. ඊට පස්සේ ස්ටෙප් එකේදී අපිට පෙන්නන්නේ අවශ්‍ය ගිණුම තෝරන්න කියලා. මෙතනදී අපිට එනවා ජංගම දිනුම, එහෙම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුම කියලා. ඉතින් ඔයාලගේ මුදල් තියෙන ගිණුම තමයි මේ වෙලාවේදී තෝරන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ තියෙන ගිණුම තමයි ඉතිරි කිරීමේ ගිණුම. ඒකින් දව ඔයාටත් ගොඩක් වෙලාවට ඉතිරි කිරීමේ ගිණුම කියන එක තමයි ටච් කරන්න ඕනේ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි අහනවා අපි ගන්න යන මුදල කීයද කියලා. ඉතින් මෙතන ඔයා ATM කාඩ් එකෙන් ගන්න බලාපොරොත්තු වෙන මුදල ඇතුළත් කරන්න ඕනේ. ඔයා නිවැරදිව මුදල ඇතුළත් කරලා ඉවරනාට පස්සේ මුදල නිවැරදියි කියන බටන් එකත් මේ වෙලාවේදී ටච් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ගනුදෙනු සාර්ථකව සිද්ධ වෙලා අපේ මුදල් ATM machine එකෙන් එළියට එනවා. ඉතින් මේ විදිහට ATM machine එකෙන් සල්ලි එළියට ආවට පස්සේ අපි ආයෙත් අහනවා මෙතනින් එහාට තවදුරටත් ඔයා ගනුදෙනුවක් කරනවද කියලා. ඉතින් ඔයා තවදුරටත් ගනුදෙනුවක් සිද්ධ කරන්නේ නැත්නම් මෙතන නැත කියන බටන් එක ටච් කරපු ගමන් අපේ ATM කාඩ් එක ATM machine එකෙන් එළියට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා ATM කාඩ් එක කරහා ATM machine එකෙන් නිවැරදිව සල්ලි ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ videos දිගටම ඔයාලා වෙනුවෙන් අරන් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.